සම්මා සම්බුදු සරණයි සදැහැතේ සුපින්වත් ඔබ හැම දෙනාටම බෞද්ධ රූපවාහිනිය සදැහැති ඔබේ හිතසුව පිණිස සන්නිවේදනය කරන විදර්ශනා සතර මානුශාසනා මාලාවේ තවත් උතුම් වූ දේශනාවක් මෙලෙසින් සදැහැති ඔබ වෙත ගෙනෙන්නටයි මේ සූදානම. දේශනා වෙනුවෙන් වැඩම අවතාල පූජනීය උතුම්බර කාශ්‍යප පින්වත් ස්වාමින් වහන්සේ අපේ සාදු නාදනන්වා පිළිගනිමු. සාදු සාදු සාදු. අද දේශනා වෙනුවෙන් දායකත්වය ලබා දෙනවා ප්‍රංශයේ පදිංචි ගාමිණී කුලතුංග මහතා ප්‍රධාන ඒ පවුලේ සදැහැති පින්වත් පිරිස විසින්. එසේනම් මෙතෙන් පටන් දේශනාව පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අත්තිකා යෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥාන මත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝ ච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති ති. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය ඉතාම නිවැරදිව සකස් කරගන්න ඕනේ. අපේ සිත සකස් කරගන්න ඕනේ. අපේ හිත නිවැරදි සංඥා එන විදිහට හදාගන්න ඕනේ. ලෝකයේ පිළිබඳව නැත්තම් මේ පංචපාදානස්කන්ධය පිළිබඳව නිවැරදිම සංඥාව අපිට ආවොත් ඇලීම් ගැටීම් වලින් අයින් වෙලා ඉතාමත්ම සුවදායකව ජීවිතයට විසඳුමක් ලබා ගන්න පුළුවන්. අපි පසුගිය වැඩසටහනේදී සාකච්ඡා කරා කැමැති දේ නොලැබීම දුකක් කියන එක ලෝක සත්‍යයක් විදිහට. ඒ කැමැති දේ නොලැබීම කියන දුක නැති කර ගැනීම සඳහා කැමති දේ නොලැබීම කියන දුක නැති කර ගැනීම සඳහා අපි මොකක්ද කරන්න ඕනේ කියලා කතා වුණේ. අපි සාමාන්‍ය මනුස්සයා කරන්නේ කැමති දේ ළඟා කර ගැනීම සඳහා ලොකු උත්සාහයක් ගන්න එක. කැමති දේ ළඟා කර ගැනීම සඳහා ලොකු උත්සාහයක් ගන්නවා වෙනුවට කැමති දේ එහෙම කරාට කවදාකවත් ඒක ස්ථීර කරගන්න පුළුවන්කමක් නැහැ. එහෙම ස්ථීර කරගන්න පුළුවන්කමක් නැති හින්දා කැමති දේ නොලැබීමේ දුක කියන එක නැති කරගන්න කැමති දේ ලබාගෙන ඉවර කරන්න බැරි හින්දා අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව කළ යුතු දේ තීරණය කළා පසුගිය වැඩසටහනේදී කැමැත්ත අයින් කරගන්න ඕන කියලා. එතකොට කැමැත්ත අයින් කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන උපක්‍රම පාවිච්චි කරන්නටයි අවශ්‍ය වෙන්නේ. මේක තවත් පැහැදිලි කර ගැනීම සඳහා අපි කතා වුණා අට්ටික සංඥාව පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒකෙදිත් කතා වුණ දේ තමයි මේ ඇතුළට එන නැත්තම් අපේ අනාගතයේදීමට උපාදාන වෙන්න තියෙන කැමති දේවල් තියෙනවා. අන්නේ උපාදාන වෙන්න තාම උපාදාන වෙලා නැති අනාගතයේ මට කැමැත්ත උපදින්න පුළුවන් තත්ත්වයක තියෙන දේවල් වගේත් තියෙනවා. අන්න ඒ දේවල් තාම උපාදානය වෙලා නැති හින්දා අපිට ඉතාමත්ම අපහසුවක් නෑ ඒව ගැන. අතීතයට ගිය කැමති දේවල් වගේත් තියෙනවා. අන්නේ අතීතයට ගිය කැමති දේවල් පැහැදිලිවම අපිට ඒව හින්දා දුක් නෑ මොකක්වත්. වර්තමානයේ අපිට තියෙන කැමැත්ත තමයි මේ දුකට හේතු වෙලා තියෙන්නේ. වර්තමානයේ තියෙන කැමැත්ත. එහෙනම් මේ වර්තමානයේ තියෙන කැමැත්ත අයින් කරගන්නත් අලුතෙන් යමක් එන්නේ නැති වෙන්නත් අපි සාකච්ඡා කරේ පසුගිය වැඩසටහනේදී මොකද්ද කරන්න ඕනේ? සතුටු වෙන එක, ඇලෙන එක නවත්තන්න
මූලිකවම මේ ඇතුල් වෙන දොරටුවේ තියෙන ඒ අපේ හිත ඇතුළට යමක් අලුතෙන් ඇතුල් වෙන්න තියෙන සුදුසුකම තමයි ඒ වස්තුව දැක්කහම අපිට සතුට ඇති වෙන එක. ඕනෑම කෙනෙක්ගේ సంతානයකට යමක් ඇතුල් වෙන්න අපි නිකන් අර කියන්නේ මේ මෙන්න මේ ඩෙන්ටි එක පෙන්වන්න ඇතුල් වෙන්න කියලා ඒ වගේ සුදුසුකම් ලාභීන්ටයි ඇතුල් වෙන්න පුළුවන් කියලා කියන්නේ ලෝකයේ තියෙන හැම වස්තුවක්ම අපේ හිත තුළට ඇතුල් වෙන්නේ නැහැ. ඇතුල් වෙන්න තියෙන ඒ වස්තුවට තියෙන සුදුසුකම තමයි අපේ හිතේ සතුට ඇති වෙන්න ඕනේ. එතකොට අන්න එහෙම සතුට ඇති වෙන්නේ නැත්තම් අපේ හිතට යමකට ඇතුල් වෙන්න බෑ. සතුට ඇති වෙනවා, ඇලෙනවා, ග්‍රහණය වෙනවා. එහෙමයි ඇතුල් වෙන්නේ ඉන්ද්‍රියන් හරහා. එතකොට සාමාන්‍ය පුද්ගලයින්ගේ ශරීර සමහර ශරීර පිළිබඳ එහෙම ලොකු සතුටක් ඇති වෙන ස්වභාවයක් තියෙනවා. ශරීරයේ විනිවිද යම් හැයකින් කාගේ හරි මනසක් සකස් කරොත් ශරීරයේ විනිවිද සම්පූර්ණයෙන්ම ඇටසැකිල්ල අරමුණු වෙන විදිහට අපේ මනස සකස් කරොත් අන්න ඒ තනත්තාට තනත්තාගේ సంతාණයට අර ඒ වස්තුන් වලට ඇතුල් වෙන්න බෑ. මොකද ඇටසැකිල්ලක් දැක සතුටක් උපදින්නේ නැති හින්දා. ඒක තමයි උපක්‍රමය. ඒ විතරක් නෙවෙයි ඇතුල් වෙලා තියෙන දේවල් පිළිබඳ වුණත් සතුට නැති වෙනවා නම් ඒ වෙනුවට කලකිරීමක් උපේක්ෂාවක් ඇති වෙනවා නම් ඒව ගැන තියෙන තණ්හාව තවත් තර වෙන්නේ නැහැ. තවත් ඒවා ග්‍රහණය වෙන්නේ නැහැ. අන්න ඒක නිසාවෙන් අපිට ඉතාම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා අපේ මේ ජීවිතය අවශ්‍ය කරන කඩයිමට ගන්න නම් මේ වගේ උපක්‍රම පාවිච්චි කරන්න ඕනේ. ආය මම ඉතාම පැහැදිලිව කියනවා ඇතුල් කරගත්තේ අපි නෙවෙයි අපේ ජීවිතවලට එක 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 රූපේ ඇතුල් කරගත්තේ අපි නෙවෙයි. ඇතුල් වුණා ඇතුල් වෙච්ච ඒවා හින්දා හරීම කරදරයි. මොකද්ද කරදරය? ඒ ශරීරය දකින්නට ඕනේ, ඉන්න තැන් බලන්න ඕනේ, මොනවද කරන්න කියලා බලන්න ඕනේ, වගේ ලොකු ප්‍රශ්න ගොඩක් එනවා උපාදානය වුණොත්. ඒක හරි පීඩනයක්. ඉතින් එවැනි පීඩිත තත්ත්වය තේරුම් ගත්ත අපි දැනගන්න ඕනේ ඒ තියෙන ඒවා අයින් කරන්නත් අලුතෙන් ඒවා එන එක නවත්තන්නත්. ඉතින් ඒ සඳහා අපිට මනුස්ස ශරීර පිළිබඳ ඇටසැකිල්ල පිළිබඳව මනුස්ස ශරීරයක් දකින්නකොට සංඥාවක් එනවා නම් පැහැදිලිවම අර අලුතෙන් මුකුත් අපිට උපාදානය වෙන්නෙත් නැහැ. තියෙන දේවල් පිළිබඳ තණ්හාව එන්න එන්න තර වෙන්නෙත් නැහැ. ඒකට ඒවා අයින් වෙනවා. ඒකින්ද කායානුපස්සනාවේ තියෙන ප්‍රබල කමඨහනක් තමයි මේ අට්ටික සංඥාව කියලා කියන්නේ. හොඳයි, දැන් මේකට අපි අවතීර්ණ වීම සඳහා මේකෙදී අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් වීම සඳහා අපි පුංචි උපක්‍රමයක් යොදමු. අපි ඇටසැකිල්ලක් වෙත අවධානය යොමු කරන්න ඉස්සෙල්ලා අපි ඇස් දෙක පියාගෙන මේ වෙලාවේ මේ බණහන වෙලාවෙම ඉන්න ඉරියව්ව කමන්නේ නැහැ. ඔය ඉන්න ඉරියව්වෙම ඉඳගෙන මේක පුහුණුවක්. මේක මේ කමටහන කියා දීම සඳහා මිසක්ක භාවනා කරන්න කියලා නෙවෙයි මම මේ කියන්නේ. ඒකින්ද චුට්ටක් අපි මේක කරලා බලමු. මේ පොඩ්ඩක් පැහැදිලි කරන්න මට පහසු වෙනවා. හොඳයි, ධර්මයේ ශ්‍රවණය කරන කට්ටිය චුට්ටක් ඇස් පියාගෙන චුට්ටක් අවධානය යොමු කරන්න මම කියන විදිහට. හිස් මුදුනට අවධානය යොමු කරලා හිස් මුදුනේ තියෙනවා හිස් කබලේ පැතලි කොටසක්. අන්න එතන තමන්ගේ හිස උඩ තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න. එතෙන්ට අවධානය යොමු කරගෙන චුට්ටක් වෙලා ඉන්න. මොන දැන් අපි එතෙන්ට අවධානය යොමු කරගෙන ඉන්න අපිට නිකන් දැනෙනවා නොදැනෙනවා වාගේ ඇටසැකිල්ල ඇටසැකිල්ලේ මේ තියෙන හිස් මුදුනේ කොටස දැනෙනවා නොදැනෙනවා වාගේ තමන්ට හොඳට තේරෙනවා. දැන් මේ හැඩයට තමයි මෙතන තියෙන්නේ කියලා. ඊට පස්සේ එහෙම චුට්ටක් වෙලා ඉන්න. දැන් එහෙම දැනි දැනෙනවා නොදැනෙනවා වාගේ ඇටසැකිලි තමන්ගේම ඇටසැකිලි දැනි ඉන්නවා. හිස් මුදුන කියනකොට වෙනදට මගේ අවධානය යොමු වෙන්නේ එක්ක කොණ්ඩෙට නැත්නම් තට්ටෙට. නමුත් දැන් මම අවධානය යොමු කරලා තින්නේ ඇටසැකිල්ලට. හොඳයි, ඔහොමම දැන් හිමින් සැරේ එන්න ඇස් දෙක ළඟ තියෙන කණ්ණාඩි දෙක වගේ ලොකු තව් දෙකක් අන්න එතෙන්ට එන්න. ඇවිල්ලා අන්න එතන බලන්න පොඩ්ඩක්. එතන බලනකොට අපිට තේරෙනවා ඇස් දෙක පියාගෙන එතන අරමුණු කරන්න. එතකොට ඔන්න අපිට තේරෙනවා එතන තියෙනවා කියලා. තියෙනවද බලන්න ඇස් දෙක වටේට තියෙන තව්. දැන් ඊට පස්සේ ඊළඟට තව පල්ලෙහාට ඇස් දෙක පියාගෙන නාසිකාව අගට හිත යොමු කරන්න. නාසිකාව අග තියෙනවා ත්‍රිකෝණාකාර තව්වක් තියෙනවා. අන්නේ ත්‍රිකෝණාකාර තව්වට හිත යොමු කරගෙන පොඩ්ඩක් වෙලා ඉන්න. දැනි දැනි ඉන්න එතන. ඇස් දෙක දැන් දැනිට නාසය යට තියෙන
හැට සැකිල හම තවත් නො කළ දැන දැනීට. යම් කිසි සංඥාවක් කෙන හැමතියාගෙන හැබ ඒක හරීයටම එන්නෙත් නෑ. හරි ඊට පස්සේ දැන් බලන්ඩ හකු පාඩාවලට පොඩ්ඩක් හිතයොමු කරන්න. හකු පාඩාවලට හිතයොමු කරපු හාම දට්ටික එහෙම පොඩ්ඩත් අද කරනකොට එතන තියෙන විදිහ ගැන චුට්ටක් අටරිනකොට වහනකොට කොහොමද මොකක්ද වෙන්න කියලා එතන තියෙන විදිහ ගැන චුට්ටක් අවධානයමු කරන්න. ඔන්න දැන් යමක් දැනේ. තාමත් අපි ඇස්තික පියාගෙන කංවල හිල්ලට අවධානයම කරන කන් දෙක යට තව් දෙකක් වගේ තියෙන මේ හකු පාඩාව තියෙන පැත්තර ආසන්නේ අන්න ඉතින් හිතයොමු කරන්න. හිතයොමු කරගෙන චුට්ටක් වෙලායින්ට යම් කිසි සංඥාවක් ඇතින නමුත් පැහැදිලි නෑ හොඟක් අයට එක. හකු පාඩාකි හොත් පැහැදිලි නෑ. නමුත් මෙතන යමක් තියෙන බව තේරෙනවා. ඒවගේ තම ඉල්ල ඇටවලට හිතයොමු කරන්න. ඉලා ඇටටික් ගැන් නිකං හීනයක් වගේ නිකං නොපැහැදිලි චිත්‍රයක්. ඒකේ තියුණු කොන් නැති සාප් එජස් නැති නිකං නොපැහැදිලි චිත්‍රයක් තියෙන ඉලාට කියලා කිව්වහම කොඳු ඇට කියලා හිතන්න. කොඳු ඇට පේලිය ගැන වක් හැඩයට තියෙන යම් කිසි අදහසක් තියෙන එක හරියටම නැහැ. එතකොට අන්න ඒ වගේ අපිට අපි චුට්ටක් බලන්න මේ ශරීරයේ අපි උකුල් ඇටේ කිව්වොත් එහෙම ගොඩාක්ම අපිට අදහස අඩුයි. අත්වල ඇට කිව්වහම විශේෂයෙන් අත්වල මේ පහළ බාහුවේ තියෙන අස්ථි දෙකක් තියෙන එතෙන්ට යොමු කරන්න අස්ථි දෙකක් ගැන අපිට අදහසක් එන්නේ නැහැ. ඉතින් හොඳයි. දැන් ඔන්න ඕක අපි දැන් ඇඟිලි වල ඇට කියලා කිව්වහම අත්ල පුරාවටයි තියෙන්නේ. බලන්න එහෙම එහෙම අදහසක් එනවද කියලා හිතෙමු කරන්න. ඇඟිලි වල ඇට කිව්වහම එහෙම අදහසක් එනවද කියලා හිතෙමු කරන්න. චුට්ටක් වෙලා බොහෝ අයට එහෙම එන්නේ නැහැ. හරි. ඔය විදිහට මුළු ශරීරය පුරාම අවධානය යොමු කළ යුතු තියෙනවා. දැන් අපි බලමු සැබෑවටම ඇට සැකිල්ලක ස්වභාවයක් මොකක්ද කියලා. දැන් S2 ඇරලා හිමින් සැරේ රූපවාහිනී තිරයට හිතෙමු කරන්න. මේ තියෙන්නේ හිස් කබල. බලන්න ඔබ අර භාවනාව කරන නැත්තම් S2 පියාගෙන බලපු වෙලාවේ දැක්ක විදිහද මේක තියෙන්නේ කියලා. චුට්ටක් බලන්න හොඳට. අර බලන්න S2 යට තියෙනවා හිලක්, නාසිකාව යට තියෙන ත්‍රිකෝණය වගේ කියන ධාරයක් වගේ තියෙනවා. අපි ඒක හරියටම දැක්කේ නැහැ. අපිට ඒ සටහන හරියට තිබුණ නැහැ. ඊළඟට කන යටත් තියෙනවා හිලක්. බලන්න මේ කන යට තියෙන තවුව මෙන්න මේ වගේ තියෙන්නේ. මෙතන ගැනත් මේ හකු පාඩාවල තියෙන ස්වභාවය මෙහෙමයි. ඒ ගැන අපිට ලොකු අදහසක් ඇති වුණේ නැහැ. එතකොට මේ දැන් අපි කළ යුතු දේ ගැන අපි චුට්ටක් සාකච්ඡා කරමු. මේ හිස්කබලේ මූණ දිහා විතරක් ඉස්සෙල්ලාම බලාගෙන බලන්න දැන් කරන්න ඕන දේ තමයි මේ වගේ ඇටසැකිල්ලක රූපයක් දිහා හොඳට බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා දැන් නාසිකාව අග තියෙන ඒ ත්‍රිකෝණාකාර තවුව දිහා හොඳට බලාගෙන ඉන්න. බලාගෙන ඉඳලා හොඳට හිතට ගන්න එක. හොඳට හිතට අරගෙන දැන් S2 පියාගන්න ආයසරයක් චුට්ටා. S2 පියාගෙන බලන්න එක මතකද කියලා. අන්න එහෙමයි සටහන හදාගන්නේ. දැන් බලන්න මතකද කියලා. දැන් හොඳට මතක නම් නාසිකාව යට තියෙන තවුව හොඳට මතකද කියලා බලනවා. ආයසරයක් ඔය S2 වටේ තියෙන කණ්ණාඩිය වගේ තියෙන මේ තවු දෙක දිහා බලාගෙන ඉඳලා හොඳට ඒක මතක හිටියද කියලා බලනවා. ඊළඟට මේ හකු පාඩා ළඟ නැවත වාරයක් අවධානය යොමු කරමු. අපි කනේ තියෙන මේ හිලට අන්න එතන තියෙන මේ හකු පාඩා තියෙන විදිහ පිළිබඳව හොඳට බලාගෙන ඉන්න පොඩ්ඩක්. එතන කන තියෙන තැන තියෙන මේ හිලත් මේ අර යකඩ කූරක් වගේ තියෙන තැන ඒ මේ සම්බන්ධ කරන් දාලා තියෙන ඒවා. නමුත් මේ එතන ඒ ප්‍රදේශයේ තියෙන විදිහ හොඳට මතක තියාගෙන ඇස් දෙක පියාගෙන ඔය පැතිපෙනුම මතකද කියලා බලන්න හොඳට. ඇස් දෙක පියාගෙන මේක දිහා හොඳට ඉස්සෙල්ලා ඇස් අරගෙන බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා ඇස් දෙක පියාගෙන මතකද කියලා බලන්න. බලන්න මේ හිසේ පිටුපස තියෙන විදිහ ඔය තියෙන විදිහ පැත්තෙන් ඔය විදිහටයි තියෙන්නේ. ඒක දිහා හොඳට බලාගෙන ඉඳලා S2 පියා S2 අරගෙන හොඳට බලාගෙන ඉඳලා
ඇස්පියාගෙන මතකද කියලා බලනවා. ඇස්පියාගෙන නැවත මතකද කියලා බලනවා. අන්න එහෙම බලලා ඊට පස්සේ අපි ඒක මතක තියාගන්න. ඉතින් ඇට සැකිල්ලක රූපයක් හොයාගන්න ඕනේ. බලන්න අපි ඔහොමම එන්න අර ඉලෑට පේලිය පැත්තට චුට්ටක්. හරි. ඉලෑට පේලිය පේන විදිහ ගැන අපිට පුළුවන් අවධානය යොමු කරන්න. අවධානය යොමු කරපුවාම පපුවේ මේ අස්ති තියෙන විදිය බලන්න. මේ පිළිබඳව අපිට යම් කිසි අදහසක් ඇති කරගන්න පුළුවන් මේක දැකලා. එතකොට මේක දිහා බලාගෙන ඉඳලා හොඳට මේ ටයි එක වගේ කෑල්ලක් තියෙනවා. ඉතින් මේක දිහා බලාගෙන ඉඳලා අපිට පුළුවනි ඇස් දෙක පියාගෙන ඕක මතක් වෙන ගානටකම් ආය බලනවා හිතේ සටහන ඇඳිලාද කියලා. ඊට පස්සේ ආය සටහන ඇඳිලා නැත්තම් ආය බලාගෙන ඉන්නවා මේක දිහා. ආය ඇස් දෙක පියාගෙන බලනවා සටහන හිතේ ඇඳිලාද කියලා. ආය බලාගෙන ඉන්නවා. මේ විදිහට අපි අත්වල තියෙන අර ඇඟිලි වල මම අර කිව්වා වගේ අත්වල ඇඟිලි දිශාවට හිත යොමු කරොත් ඒත් ඒ වගේ. මොකද වෙන්නේ අපිට බලාගෙන මේ අත්වල ඇඟිලි දිහා හිමින් සැරේ බලාගෙන ඉඳලා පුළුවන්කමක් තියෙනවා බලන්න ඒ තියෙන විදිහ අත්ලත් එක්ක අපේ මේ මැණික් කටුව ළඟ ඉඳලාම මේ ඇඟිලි ටික තියෙන්නේ. අපේ අර පල්ලෙහැයින් ඔය පේන යට කෑලි ටික තමයි අතේ ඇඟිලි ටික වෙන්නේ. එතකොට මෙහෙම අදහසක් අපිට එන්නේ නැහැ. සාමාන්‍ය ජීවිතයේ අපි අත ගැන හිතනකොට මෙහෙම අදහසක් එන්නේ නැහැ. ඉතින් මේක දිහා හොඳට බලාගෙන ඉන්න ඕනේ. බලාගෙන ඉඳලා බලන්න අපිට මාපටගිල්ල ගැන තියෙන අදහස. ඔය පැත්තෙන් පේන්න තියෙන්නේ මාපටගිල්ල. ඉස්සරහින් පේන්න තියෙන්නේ. එතකොට මාපටගිල්ල ගැන අපිට ඔහොම අදහසක් මේක ඇතුලේ මේ අස්ති මෙහෙම තියෙනවා කියලා සාමාන්‍ය ජීවිතයේ අපිට කවදාකවත් බොහෝ විට වෛද්‍යවරයෙකුට මේ ශාස්ත්‍රය තුල ඉන්න කෙනෙකුට හැරෙන්නට අපිට ওই සටහන එන්නේ නැහැ. ඒ සටහන ඉස්සෙල්ලා මේ අනුන්ගේ ඇට සැකිල්ලක් දිහා බලලා හොඳට සටහන හදාගන්න ඕනේ. මේ අත දිහා හොඳට බලාගෙන ඉඳලා මොකද අපි කරන්නේ? මේ අත දිහා බලාගෙන ඉඳලා ඊට පස්සේ මේ අතේ මොකද කරන්නේ? හොඳට බලාගෙන ඉඳලා මේක මතක හිටියට පස්සේ ඇස් දෙක පියාගෙන මතක හිටියට පස්සේ හරි ඒ සටහන තමයි අපි හදාගත යුතුව තියෙන්නේ. මේ සටහන හදාගන්න මේ ඇට සැකිල්ලක රූපයක් පාවිච්චි කරන්න ඕන. දැන් අපිට පුළුවන් ඒ විදිහට එකින් එක එහෙම කරගන්න සම්පූර්ණ ඇට සැකිල්ල දිහාවට අපි දැන් අවධානය යොමු කරමු පොඩ්ඩක්. එතකොට මම දැන් එකින් එක ආයෙ මතක් කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය විදිහට සම්පූර්ණ ඇට සැකිල්ලක් දිහාවට අපිට පුළුවන් අවධානය යොමු කරලා එකින් එක කොටස් ඉස්සෙල්ලා වෙන වෙනම අපි ඔය කිව්ව විදිහට සටහන් ටික හදා ගන්න ඕනේ. ඉතින් මේකට අපේ මේ පින්වන්තය දැකලා ඇති සමහර වෙලාවට අරණ්‍ය සේනාසනයක එහෙම ඒ වගේ තැන්වලට ගිහාම ඇට සැකිල්ලක් එල්ලලා තියෙනවා. ඒ ඇට සැකිල්ලක් එල්ලලා තියෙන තැන්වලට අපේ ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා බලන්න මේ උකුල් ඇටේ ගැන එහෙම අපි හිතුවා නම් එහෙම මේ වගේ අදහසක් අපිට එන්නෙම නැහැ. මේ කකුලේ තියෙන මේ සන්ධි අර බලන්න ඒත් එක පේන රත්වල තියෙන පහළ බාහුවේ තියෙන අස්ති දෙකක්. එතකොට කකුලේ ඒවා හරියට සටහන අපිට ඇවිල්ලා නැහැ. දැන් මේ බලන්න දැන් දණිය කියලා කිව්වහම දණිය අපි හිතන්නේ නිකන් ලොකු පොල් කට්ටක් වගේ එකක් තියෙනවා කියලා. නමුත් පුංචි ත්‍රිකෝණ කෑල් දෙකක් වගේ දෙයක් තමයි දණිස් පොල් කට්ට ළඟ තියෙන්නේ. මේක හැමෙන් ඇහිලා තියෙන හින්දා මේ විදිහට තේරෙන්නේ නැහැ. කකුලෙත් පල්ලෙහා බාහුවේ අස්ති දෙකක් තියෙනවා. හුඟක් වෙලාවට අපිට දැනට හිතිලා තියෙන මෙතන තියෙන එකයි කියලා. ඉතින් මේ වගේ මේ කකුලේ ඇඟිලි ගත්තහම ඒත් එහෙම ඒවා හරීම මේ ඔය තියෙන විදිහට තියෙන්නේ ඔය තියෙන ඒ වක් ස්වභාවය. ඉතින් මේවා සාමාන්‍ය ප්‍රමාණයට හරියටම නැති වුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් යම් ප්‍රමාණයකට අපිට මේ පිළිබඳ සටහන තියෙන්න ඕනේ. සම්පූර්ණ ඇට සැකිල්ලේ නොයෙකුත් තැන් පිළිබඳව අපිට සටහනක් තියෙන්න ඕනේ. ඉතින් එහෙම සටහන අපි හදාගත්තට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා එකින් එක තැන් පිළිබඳ අපි සටහන හදාගත්තට පස්සේ අපිට පැහැදිලිවම පුළුවන්කම තියෙනවා අපේ මේ ජීවිතයේ අපි දකින රූප පිළිබඳව අපිට තියෙන සංඥාව ටික ටික වෙනස් වෙලා යනවා.
හරි සංඥාව වෙනස් වෙලා යනවා කියලා කියන්නේ දැන් එතකොට මට ඒ තැන් තැන් ගැන හිතනකොට ධනිය කියලා හිතනකොට මේ තමන්ගේ ධනිය කියලා හිතනකොට අන්න අර වගේ එකක් මතක් වෙනවා මෙතන. කකුල කියලා හිතනකොට අර වගේ අර මේ ඇඟිලි ටික මතක් වෙනවා. එතකොට අත් කියලා හිතනකොට අත්වල ඇඟිලි ටික මතක් වෙනවා. හිස් කබල කියලා හිතනකොට කියන්නේ ඔළුව කියලා හිතනකොට මූණ කියලා හිතනකොට දත් කියලා හිතනකොට අර වගේ කන් කියලා හිතනකොට ඒ තැන් ගැන මේ වෙනකන් නොතිබ්බ හැඟීමක් උපදිනවා. මේ වෙනකන් නොතිබ්බ හැඟීමක් උපදිනවා. ඉතින් අන්න ඒ හැඟීම උපදවා ගැනීම තමයි අපි බලාපොරොත්තු වෙන තත්ත්වය. අපි බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ මේ වෙනකන් හම්බුනේ නැති සටහනක් හදාගන්න තමයි මේ බලාපොරොත්තුව. ඉතින් ඒ සඳහා ඔය විදිහට අනුන්ගේ ඇටසැකිල්ලක් වෙනත් ඇටසැකිල්ලක් දිහා බලමින් ඒ හොඳට ඇස් දෙකෙන් එක දිහා බලන් ඉඳලා සටහන හොඳට හිතට අරගෙන ඇස් දෙක පියාගෙන උත්සාහ කරනවා. ඇස් දෙක පියාගෙන උත්සාහ කරනවා ඒක තමන්ගේ මනසේ ඇඳිලාද කියලා හරියට බලන හොඳට මේක වැඩිපුර වාර ගානක් බල මේ හැම තැනකම උකුල් හැටේ හැඩේ හැම තැනකම හැඩතල ටික ඒ සටහන අපි හොඳට හදා ගන්න ඕනේ. හැම තැනකම හදා ගන්න ඕනේ. ඉතින් ටික ටික බලමින් ඇත්තටම දැකලා ඇති ස්වාමීන් වහන්සේලා සමහරලාට ඇටසැකිල්ලක් වටේ හිටින්දගෙන ගොඩ වෙලා තෙන්ටලා හිටගෙන ඉන්නවා. සමහරලාට දාන එහෙම අරගෙන ගිය වෙලාවක සමහරට අත්දැකීම් ඇති. සමහර අය හිතනවා බලන්න අපිට පේන දේ මේ ඇටසැකිල්ල දිහා බලාගෙන මේ හාමුදුරුව මොකද්ද මේ කරන්නේ කියලා. සමහරලාට අපිට පේන දේ නෙවෙයි ඒ පේනවට වැඩිය කොච්චර ක්‍රියාවලියක් මෙතන සිද්ධ වෙනවද? ඇත්තටම මම මේ කියන්නේ මම ගිහිව ඉන්න කාලේ නායුනි ආරණ සේනාසනයේට වැඩම කරපු වෙලාවක ඒ අපිට නැවතින්න දීලා තිබ්බ තැනක තිබුණා මේ ඇටසැකිල්ලක් කියලා. ඉතින් තේරුනේ නැහැ මොකටද මේක තියෙන්නේ කියලා. නමුත් එතනින් වඩින්න ස්වාමීන් වහන්සේලා මේ ඇටසැකිල්ල දිහා බලාගෙන ගොඩක් වෙලා බලාගෙනකොට මට ඇත්තටම හිතෙච්ච දේ තමයි මේ භාවනා ගැන අවබෝධයක් තිබුණේ නැහැ. ඉතින් උන්වහන්සේලාට බොහෝ පින් රැස් වෙන්න ඕන අපේ කඩවැද්දේජිනවංශ ස්වාමීන් වහන්සේ ආදී ගෞරවනීය ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාලේ ඉඳලා මේ ඒ දේශනා කරපු දේවල් ඒ ආකාරයටම ආරක්ෂා කරගෙන කමඨහන් ආරක්ෂා කරගෙන ලෝකයට මේ තේරවාදී බුදුදහම නිවැරදිව ලබා දෙන්න කොච්චරනම් කැපකිරීමක් කරලා තියෙනවද මේ ලංකාවේ ඉන්න භික්ෂුන් වහන්සේලා. ඉතින් ඒ අනුව තමයි අපිටත් මේ දායාදය ලැබෙන්නේ වැනි මහා උතුම් ගුරුවරුන්ගේ ආභාසය ලබන හින්දායි. ඉතින් මම මේ මතක් කරන්නේ ඒ ඇටසැකිලි දිහා බලාගෙන මේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා දකින්නකොට අපිට මහා පුදුම හැඟීමක් ඇති වුණා. ඒ කරන්න දේ ඒකයි. ඒකයි අපි හැමදාම කියන්නේ පෙනෙන දේ වෙනම දෙයක්. අපිට පේන්නේ මේ ඇටසැකිල්ල දිහා බලාගෙන ඉඳලා ගියා කියලා. නමුත් සමහර විට ඒ වැඩම කරන ස්වාමීන් වහන්සේ නමක් අපිව දැක්කහම අපේ මේ හැම විනිවිද මස විනිවිද ඇටසැකිල්ල දක්වාම හිත වර්ධනය කරපු ඇටසැකිල්ල දක්වාම දැනෙන විදිහට හිත වර්ධනය කරගෙන ඒ කමටහන අඩුවෙන්ඩ දෙන්නේ නැතුව තමන්ගේ සිතේ තියෙන යම් උපාදානයක් තියෙනවා නම් එන්න කිසිම උපාදානයකට එන්න ඉඩ තියන්නේ නැතුව කිසිම අලුත් තමන්ගේ අතුලාන්තයේ තියෙන අම්මා වෙන්න පුළුවන් තාත්තා වෙන්න පුළුවන් සහෝදරයා වෙන්න පුළුවන් ඒ කිසිම දෙයකට ඒවා ගැන තියෙන යම් සුභහැඟීමක් තියෙනවා නම් ඒවා බැහැර කරමින් මේ ලොකු උත්සාහයක් ගන්න කෙනෙක් ඒ කය දැක්කට එහෙම හිතෙන්නේ නැහැ. මේ ලෝකේ විදර්ශනා වඩන මිනිස්සු ඉන්නවා. ඒ අය මහා උත්සාහයක් ගන්නවා තමන්ගේ ඇතුළාන්තයේ තියෙන මේ ප්‍රශ්නේ විසඳගන්න. නමුත් අපිට පේන්නේ ඒවා තවත් එක කයක් විදිහට විතරයි. ඒකින්ද සමහර අය භික්ෂුන් වහන්සේලාට හරියට නිඳා කරනවා. ඒ වගේ කරන ඒවා දැක්කහම ඒකේ තියෙන මහා උත්තුංග ගුණාංගේ මොකක්ද කියලාවත් බලන්නේ නැතුව ඒවට නිඳා කරනවා. ඒක මහා පෞරස් කරගන්නවා. ඒකින්ද අපි බොහොම ප්‍රවේසම් වෙන්න ඕනේ. මොකද මේ වටින දේවල් කෙනෙක්ගේ සංසාර ජීවිතයේ මහා දුකක් විඳින්න තියෙන අවස්ථාවක් නැති වෙනවා ඒ පුංචි දර්ශනයෙන් පවා. සමහර විට අනාගතයේ සම්පූර්ණයෙන් වෙනසකට භාජනය වෙන්න හේතුවක් වෙනවා එවැනි දර්ශන දැකීමෙන්. ඉතින් මෙතනදී ඒ සිද්ධ වෙන දේ ගැන මම මේ මතක් කරේ පෙනෙන දේට වැඩිය එහා ගිය දෙයක් අපි හැමදාම විදර්ශනා වැඩසටහනේදී මතක් කරන්නේ. පෙනෙන දේට එහා ගිය නොපෙනෙන පැතිකඩක් මේ ලෝකේ තියෙනවා කියන එකයි. අන්න ඒ ගැන තමයි අපි මේ කතා කරමින් ඉන්නේ.
එතකොට පින්වන්ත ඔබටත් පුළුවන්කම තියෙනවා පැහැදිලිව මේ පින්වන්තයට මේකට අරන් සේනාසනයක්ම අවශ්‍යතාවයක් නැහැ. බොහෝ දිනකට පුළුවන් මේ අන්තර්ජාලයෙන් වුණත් මේ වගේ ඇටසැකිල්ලක රූපයක් හොයාගෙන එහෙම එවැනි රූපයක පහස ලබා ගන්න ඔය සංඥා ඇති කර ගන්න පුළුවන්. අන්තර්ජාලයේ අපි හෙව්වොත් භාවනාව සඳහාම සකස් කරපු මෙවැනි දර්ශන තියෙනවා. එහෙම නැත්නම් විශේෂයෙන්ම වෛද්‍යවරුන්ට නැත්නම් වෛද්‍ය ශිෂ්‍යයන්ට ඉගෙන ගන්න සකස් කරපේවා තියෙනවා. human skeleton කියලා හොයපුවාම මේක හොයා ගන්න පුළුවන්. ලේසියෙන් විතර ගොඩක් රූප ලැබෙනවා සිංහලෙන් හොයනවට වැඩිය. මේ එතකොට පුළුවන්කම තියෙනවා මිනිස්සෙගේ යට සැකිල්ලක රූප හොයාගෙන ඒව කරකෝලා බලලා තමන්ට නියම සංඥාව ඇති කරගන්න ඒ රූපය දැක්කරන් ඇති. අතීතයේදී එවැනි පහසුකම් තිබුණේ නැහැ. ඒ නිවසේ ඉඳලා මේ කටයුතු කරන අයට බොහොම පහසුවක් තියෙනවා මේ කටයුත්ත සම්පාදනය කරගන්න. හොඳයි. දැන් එතනින් එහාට මොකද්ද කරන්න ඕනේ? දැන් හරියට සටහන් ටික හදා ගන්නවා. යම්කිසි කෙනෙක් නිවැරදිව ඒ හැම තැනකම සටහන් ටික හදා ගන්නවා. ඒ හදාගත්තට පස්සේ මැදදිත් පුළුවන් ආයසරයක් මතක නැත්තම් ගිහිල්ලා ආය බලලා එන්න. නමුත් සාමාන්‍ය දුරට හදාගත්තට පස්සේ කරන්නේ අර අපි ඉස්සෙල්ලා කරා වගේ දැන් යනවා ආයසරයක් ඇස් දෙක පියාගෙන තමන්ගේ භාවනාව ආරම්භ කරන්න. එතකොට තමන්ගේ භාවනාව ආරම්භ කරපුවාම හිස් කබලට හිත යොමු කරපුවාම වෙනදා වගේ නේද සටහන තියෙනවා. දැන් සටහන තියෙන හින්දා කිසිම ගැටලුවක් නැහැ. දැන් ඇට සැකිල්ලක් නැවත දැකීමේ අවශ්‍යතාවයක් කොහොමත්ම නැහැ. හරි, ඒ නැත්තේ තමන්ට සටහන හරියට ඇඳිලා නම් එහෙම නැහැ. එහෙම සටහන ඇඳිලා නැත්නම් නැවත ඇට සැකිල්ලක් බලලා අර වගේ සංඥා ටික ආය හදාගෙන එනවා. දැන් අපි හිතමු හොඳට සටහන හදාගත්ත කෙනෙක් කියලා. හොඳට සටහන හදාගත්ත කෙනෙක් දැන් භාවනාවට නිමග්න වුණා. දැන් එයා හිස්මුදුනේ ආයසරයක් පටන් ගන්නවා. හිස්මුදුනේ පටන් ගත්තාම මොකද වෙන්නේ? හිස්මුදුනේ ඉඳලා හිස්මුදුනේ හිත තියෙනකොට ඔන්න දැන් තමන්ගේ ඇට සැකිල්ල හොඳට තමන්ගේ ඇට සැකිල්ල ගැන එතන තියෙන හැඩේ දැන් කන් දෙක ළඟට හිත යොමු කරනකොට පසුපස ප්‍රදේශෙ හිත යොමු කරනකොට අර ඉස්සෙල්ලා දැක්කා වගේ අරකේ අර තියෙන මේ පසුපස ප්‍රදේශය හරියටම තමන්ගේ මනසේ සටහන් වෙනවා. එතකොට ඒක තියෙනවා තියෙන මෙන්න මේ ආකාරයට තියෙන්නේ කියලා නිවැරදිව දැනි දැනි හැම තැනම හිත යොදමින් හකු පාඩාවල් හිත යොමු වෙලාවට එතෙන්ට හිත යොදමින් තවත් නාසයට හිත යොමු කරනකොට එතන නාසිකා වගේ තියෙන ඇට සැකිල්ල තියෙන අර තවුව දැන් ඉස්සෙල්ලා වගේ ත්‍රිකෝණාකාර විතරන්නේ මැදින් හිලක් මැදින් අර වෙන් වෙලා තියෙන කුටීරයක් වගේ වෙන් වෙලා තියෙන චූටි ඇට සැකිල්ලකින් හැදිච්ච බිත්තියක් තියෙන බව අත්දැකීමෙන් හිමින් සැරේ පුළුවන්කම තියෙනවා. දැන් නැවත මේ කරගෙන යන්න. ඒ වගේම ඇස්වලට ඊළඟට උරපතු ඇටත් කොහොමද තියෙන්නේ මේ විදිහට ඒ තැන්වල හිත තියමින් ඒක දැනි දැනි ඉන්නවා. ඔන්න ඉන්නකොට එක තැනක සංඥාව හරියට නැත්තම් ඒක පහු කරගෙන යනවා. නමුත් මතක තියෙන මට උරපතු ඇට ළඟ සංඥාව හරියට නැහැ. මට මේ උරහිසේ මේ ගෝල සන්ධිය තියෙන තැන ගැන සංඥාව හරියට නැහැ. තමන්ට ඇස් දෙක පියාගෙන මේක දැනෙනවා. මේක දැනෙනකොට මොකද කරන්නේ? ඒ විදිහටම කරගෙන ගිහිල්ලා නැවත දැන් හොඳට දන්නේ නැත්නම් මුළු හිස්මුදුනේ ඉඳලා පාදාන්තය දක්වා එක එක තැන් ගැන මෙහෙම දැනි දැනි වාසය කරනකොට ඒ දැනීම හරියට නොදැනීමත් දැනීමත් අතර වගේ හින්දා හිත ගොඩාක් වෙලාවට පිටට යන්නේ නැහැ. හිත යන්නේ නැහැ ඇටසැකිල්ලෙන් පිටට. ඒකින්ද තමන්ගේ ඇටසැකිල්ල මේ ඉස්සරහින්ම වා ගැනීමක් නෙවෙයි කරන්නේ. තමන්ගේම ඇටසැකිල්ල ගැන සංඥාවක් උයති කරගන්නේ. ඉස්සරහින් අපි ඇටසැකිල්ලක් මවාගත්තාම සාමාන්‍යයෙන් අපේ ශරීරය ගැන සංඥාව ඇති වෙනවා අඩුයි. ඒකින්ද උකුල් ඇටේ කියනට උකුල් ඇටේ පිළිබඳ සංඥාවක්, එතකොට අත් ඇට කියනට අත් ඇට පිළිබඳ සංඥාවක්, පිටේ ඇට කියනට පිටේ ඇට පිළිබඳ සංඥාවක්, ධනිස් ඇට කියනට ධනිස් ඇට පිළිබඳ සංඥාවක්, ඇඟිලි ඇට කියනට ඇඟිලි ඇට පිළිබඳ සංඥාවක් හදාගත්ත කෙනා උඩ ඉඳන් පල්ලෙහාටම මේක හොඳින් දැනි දැනි කරගෙන යනවා. එහෙම දැනි දැනි කරගෙන යනකොට හැම තැනකම වගේ තමන්ගේ ශරීරය පිළිබඳ සංඥා ඇති වෙනවා. දැන් පින්නත් එක මොහොතක් බලන්ඩ චුට්ටක් නිකන් ඇස් දෙක පියාගෙන තමන්ගේ මුළු ශරීරයම කියලා අපි හිතනකොට අපිට මේ මුළු ශරීරයම ගැනම හැඟීමක් තියෙනවා. මේ මස් ශරීරය ගැන මම කියන්නේ. මේ ඇට සැකිල්ල ගැන නෙවෙයි, සාමාන්‍ය පුද්ගලයෙක් වුණත් ඇස් දෙක පියාගෙන තමන්ගේ ශරීරය දැම ඉඳගෙන ඉන්න කෙනෙක් ඉඳගෙන ඉරියව්වෙම ඉඳලා තමන්ගේ ශරීරය කියලා හිතුවාම මේකේ මේ මස්
මේක මේ සම්පූර්ණයෙන් ලේ සහිත මේ ශරීරය පිළිබඳ මොකක්ද මේ හමෙන් වැහිච්ච හමත් එක්ක ඇඳුම් ඇඳගෙන ඇඳුනුත් එක්කම අපිට මේ මුළු ශරීරය ගැනම හැඟීමක් තියෙනවා. අර විදිහට ඇට සැකිල්ල ගැන සම්පූර්ණයෙන්ම ටික 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 ඒ තැන්වල ඒ තැන්වල සංඥාව ඇති කරගත්ත කෙනෙකුට මෙහෙම ඇස් දෙක පියාගත්තාම දැන් එහෙම හොඳට ඒ තැන් ටික පුරුදු කරන්න හදිස්සි වෙන්න එපා. බොහොම හිමින් සැරේ හැම තැනකම සටහන පුරුදු කරන්න මම මේ කියන හින්දා කරලා බලන්න. ඊට පස්සේ ඇස් දෙක පියාගත්තට පස්සේ තමන්ගේ සම්පූර්ණ හිත යනවා නම් මේ ශරීරය පුරාට කොතනට හරි වේගෙන් හිත කොහෙට හරි යනවා නම් ඒක අපිට මුළු ශරීරයම දැනෙනවා වගේ කියන්නේ ඒකයි. වේගෙන් හිත කොහෙට හරි යනවා නම් මුළු ශරීරයම යාට මේ මතක් නමනකොට පවා මේ මතක් තියෙනකොට පවා හැම වෙලාවකම යාට මේ ඉන්න හැඩේ අනුව තමන්ගේ ඇට සැකිල්ල පිළිබඳ සංඥාවක් තියෙනවා. අන්න ඒ සංඥාව තමන්ගේ ශරීරය තුළ මේ සංඥාව හදා ගන්න පුළුවන්කම තියෙනවා. හරි මේක පැහැදිලිවම කරන්න පුළුවන් දෙයක්. හරි මේක පැහැදිලිවම කරන්න පුළුවන් දෙයක්. එතකොට හැරෙනකොට දඟලනකොට මේ සංඥා වර්ධනය කරගෙන ඇවිදිනකොට තමන්ගේ ඇට සැකිල්ල ගැන සංඥා තියෙනවා. ඒ කියන්නේ ඇට සැකිල්ල පෙනිපෙනී ඇවිදිනවා නෙවෙයි. ඇට සැකිල්ල පිළිබඳ සංඥාවක් තියෙනවා. මේක හරියට මෙන්න මේ වගේ. මේකට කැමති වෙන එකක් නෑ මම මේව කතාවක් කියනොත්. නමුත් ඇත්ත කතාවක් මම කියන්න සූදානම් වෙන්නේ. මේ සිද්ධිය සිද්ධ වෙනකොට අපේ හිතේ මේක මැවෙන හැටි ගැන මම කියන්නම්. සාමාන්‍ය පුද්ගලයෙක්ගේ පෘථග්ජන පුද්ගලයෙක්ගේ තියෙන ස්වභාවයක් අරමුණට අරගෙන යම් කිසි රූමත් කෙනෙක් මූණ විතරක් පේන්න තියාගෙන ඝනකං ඇඳුමකින් සම්පූර්ණ ශරීරය වහගෙන ඇවිදගෙන යනවා. මේ රූමත් මුහුණ දකින කෙනෙකුට එයාගේ ශරීරය දිහා අත් පා ගැන අවධානය යොමු කරනකොට ඇඳුම විනිවිද හැම පිළිබඳව සංඥායන ස්වභාවයක් තියෙනවා සාමාන්‍ය මිනිසුන්ට. ඒක ඉතා සාමාන්‍ය දෙයක්. ඉතින් එහෙම වෙනවා. එහෙම අදහසක් එන්නේ හැම තමයි අපි වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන්නේ. ඒකින්ද ඇඳුම විනිවිද හැම පිළිබඳ මතක් වෙනවා වගේ මේ මතක් වෙන්නේ ඇත්තටම ඇඳුම ඒක මනසේ ඇති වෙන ස්වභාවයක්. එහෙම නැතු මේ ඇඳුම විනිවිද ගියා කියලා කියන්නේ ඇඳුම විනිවිද හැම දැනෙන ගතියට එනවා. ඒක ඒ හැම පුහුණු කරලා තියෙන හින්දා නැත්නම් හැම ආශ්‍රය කරලා තියෙන හින්දායි ඒක වෙන්නේ. දැන් අපි කරේ ඒක සතුටු වීම සඳහා කරපු දෙයක්. අපි දැන් කරේ මොකක්ද? බුදුරජාන් වහන්සේ දේශනා කරපු විදිහට හමත් විනිවිද ඇඳුමත් විනිවිද හමත් විනිවිද මසුත් විනිවිද ඇට සැකිල්ල දක්වාම හිත යන විදිහට සකස් කරා. එතකොට කෙනෙක් දැක්කහම ඒ කෙනාගේ එයා හැරෙනකොට එයා ඉඳගන්නකොට මේ සංඥා වඩපු කාලෙදි එයාගේ ඇට සැකිල්ල පිළිබඳව තමන්ගේ මනසට දැනෙන ගතියක් අර ඇඳුම විනිවිද හැම දැනෙනවා වාගේ එන්න එහෙම දැනන ගතියක්. මම මේ උදාහරණයකින් ඒක පැහැදිලි කරන්න ඕන හින්දායි එහෙම කිව්වේ. මොකද්ද මේ වෙන தত্ত্বය කියලා තේරුම් කරවන්න. එහෙම ඇට එක සංඥා වඩපු කෙනා මේ මොහොතේ මාව පේනවා නම් යම් කිසි කෙනෙකුට මේ ඇට සැකිල්ල මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව තුළ ඇට සැකිල්ලක් ඉඳන් ඉන්නවා කියලා පේනවා නෙවෙයි. ඇට සැකිල්ල සංඥාව තියෙනවා. ඉතින් ඇට සැකිල්ලත් ඉඳගෙන ඉන්නේ මේ හැමත මේ මසට යටින් තියෙන මේ ඇට සැකිල්ල පිළිබඳව සංඥාවක් ඇති වෙනවා. අන්න ඒක තමන්ගේ ශරීරය පිළිබඳ සම්පූර්ණයෙන්ම මේ මෙහෙම ඉඳගෙන ඉන්නකොට ඇස් දෙක පියාගත්තාම සම්පූර්ණයෙන් තමන්ගේ ඇට සැකිල්ල ගැන දැනි ඉන්න පුළුවන්කම මේ ඇට සැකිල්ලේ හැඩතලයේ මේ ඉන්නකොට තියෙන හැඩය ගැන යම් කිසි සටහනක් තමන්ගේ මනස තුළ ඇති වෙන ගානට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක හිමින් පුරුදු කරන්න ඉස්සෙල්ලාම හිස්කබල ප්‍රදේශයේ පුරුදු කරොත් හිස්කබලේ විතරක් මේ සංඥාව එන්න පටන් ගන්නවා. ඊට පස්සේ හිස්කබලේ ඉඳන් උකුල් ඇටය දක්වා කොටසේ හොඳට හැම කොටසක්ම පුරුදු කරන්න ඊට පස්සේ මේ දෙකේම එකට එන්න පටන් ගන්නවා. ඊට පස්සේ පාදාන්තය දක්වා මෙනෙහි කරන්න ඔක්කොම එකට එන්න පටන් ගන්නවා. මෙන්න මේ ගානට ආවට පස්සේ තමන්ගේ ශරීරය පිළිබඳ අට්ටික සංඥාව තමන්ට තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අනුන්ගේ ශරීර පිළිබඳ අවධානය යොමු කරන කොහොමත් මේ වෙනකොට අනුන්ගේ තමන්ගේ ශරීරය ගැන ඒ වගේ අදහසක් ආපු ගමන් අනුන්ගේ ශරීර පිළිබඳවක් එවැනිම අදහසක් එන ස්වභාවයකට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ මොකද ඒක වෙනවා. එහෙම නැතත් අපි කරන්නේ මොකද්ද? භාවනාවක තමන් ඉතාමත්ම ප්‍රිය කරන පුද්ගලයන් ඒ වගේම සාමාන්‍ය පුද්ගලයන් අරගෙන අන් අයගේ ශරීරයේ එයා හිටගෙන ඉන්නවා ඉඳගෙන ඉන්නවා තමට මතක තියෙනවනේ. මනසින් මෙනෙහි කරනවා මෙතන ඇට සැකිල්ලක් නේද? එතකොට ඔන්න ගෙදර තියෙන ඉන්න අය ගැන පොඩි එක්කෙනෙක් ඉන්නවා නම් පොඩි ඇට සැකිල්ලක් අතින් එල්ලගෙන යනකොට ඉන්න විදිහ ඇවිදිනකොට තියෙන විදිහ ඉතින් ඒ විදිහට
ඒ ඇට සැකිලි මෙනෙහිවීමක් වෙනවා. මේක කොච්චර මෙනෙහිවීමක් වෙනවද කියලා කියනවා නම් අන්න අයගේ ඇට සැකිලි පිළිබඳව බල්ලෙක් බල්ලෙක් දැක්කහම පවා ඒ සතාගේ අස්ථිපංජරය ගැනත් යම් කිසි අදහසක් ඇති වෙන ස්වභාවයකට පත් වෙනවා. මේක තමයි අපි බලාපොරොත්තු වෙන තැන. මේකත් එක්ක බලන්න සිද්ධ වෙන වෙනස එහා පැත්ත මෙහා පැත්ත ගැන අපි ගොඩාක් මාන්නයෙන් ඉන්නවා, හුඟක් අය ඉන්නවා යම් කිසි මාන්නයකින් එහා පැත්ත මෙහා පැත්ත පිළිබඳව. අන්න ඒ මාන්නය දුරවෙලා දෙපැත්තම සමානාත්මතාවයකින් යුක්තව දැනෙන ස්වභාවයකට එනවා. එතකොට ඊළඟට තවදුරටත් මේක සම්මර්ෂණයක් බවට පත් කරගන්නකොට මේක තව විකාශනය කරන්න ඕන. අපි මේක හොඳින් කරනකොට තේරේවි මුළු ලංකාවම ඇටසැකිලි ඇවිදිමින් ඉන්න බව, ලංකාවම පොදු අරමුණකට අරගෙන ඇටසැකිලි ඇවිදිමින් ඉන්න බව. එතකොට ලංකාවේ මතක් වෙන පුද්ගලයා දේශපාලඥයෙක් මතක් වුණා තේත් ඇටසැකිල්ලක් මේ ඇටසැකිලි ඇවිද ඇවිදින්න බව ලෝකෙම පුරාවට මේක පතුරවන්න පුළුවන්. තමන් සහ සියලු ලෝකයේ හැම දෙනාම අපි ඒත් එක්ක හදිස්සියේ සිනමාවක් බැලුවොත් නැත්නම් චිත්‍රපටයක් බැලුවොත් ටෙලි නාට්‍යයක් බැලුවොත් ඒ ටෙලි නාට්‍ය අපිට රස විඳින්න බැරි කමක් වෙන්නේ නැහැ. නමුත් හැබැයි ඇට සැකිල්ල පිළිබඳ සංඥායෙන් පටන් ගන්නවා. ඉතින් ඒක එක වෙලාවකට අවශ්‍ය නම් බැහැර කරන්න ලේසියම පුළුවන් දැන්. එතකොට ඉතින් හරි පුදුම වැඩ වෙනවා. සමහර විට වෙනදා බොහොම ආසාවෙන් බොහොම කැමැත්තෙන් ඉවරක් නැතුව කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැති ප්‍රශ්නේ තිබ්බේ යම් කිසි කෙනෙක් යම් කිසි තැනක යාල ලස්සනට ඇඳගෙන ලස්සන තැනක ලස්සනට කිය ලස්සනට නටන රූපයක් බලලා ඉවරක් නැහැ. එක සැරයක් බැලුව ඇති උන්නේ, දෙකක් බැලුව ඇති උන්නේ, තුනක් බැලුව ඇති උන්නේ. මේ විදිහට ඉවරක් නැතුව බලපු මේ රූප දිහාවට එවැනි රූප දර්ශන දිහාවට යම් කිසි කෙනෙක් අවධානය යොමු කරොත් ගස්සස්යෙන් ඇවිල්ලා ඇටසැකිල්ලක් දඟලන හැටි, ඇටසැකිල්ලක් නටන හැටි ඒ සංඥාව එන්න පුළුවන් විශේෂයෙන් හිනහ වෙද්දී. ඉතින් මේ විදිහට තමන්ගේ සහ අනුන්ගේ ඇටසැකිලි පිළිබඳ සංඥාව ඇති කරගත්තාම අන්න ඒන් ඒ සිහිය, ඒ ඇති වෙච්ච හැඟීම අභිභවා යනවා සමහර රූප. එතන තමයි අපි හොඳටම තේරුම් ගන්න ඕන සමහර මනුස්ස රූප ඔය ඇටසැකිලි සංඥාව අභිභවා හං සංඥාව ප්‍රබල කරලා තියෙනවා අපිට ආයසරයක්. අන්න එතකොට මම ඉතින් මේ රූපේ විඳ විඳ ආයසරයක් හිටියා. ඒක විදර්ශනාවට බාධාවා. දැනගන්නවා විදර්ශකයා ආයසරයක් මට මෙහෙම වුණා. ආය මේ ආට්ටික සංඥා මේ ආට්ටික සංඥා ප්‍රබල කරනවා දැන්. පින්වත්නි මේ ලෝකයෙන් අත මිදිනවා කියන එක දැක දැක උත්සාහ කරන්න ඕන එකක්. අසාර්ථක වෙන හැම වෙලාවකම නැවත නැවත උත්සාහ කර තමන්ගේ කමටහන්ට ඇතුල් වෙන්න ඕනේ. ඒක නිකම් මේ ඉබේ නිකම් මේ පින් සිද්ධ වෙන්න වගේ සමහර අයගේ අදහසක් තියෙනවා. භාවනා කරපන් බොහොම පින් සිද්ධ වෙනවා, මං ඉතින් පැයක් භාවනා කරා දෙකක් භාවනා කරා. ඒ වගේ විකාර අදහස්, ලෞකිකත්වයට බර අදහස් අයින් කරලා මේක මම කරන්න ඕන දෙයක්. එතකොට අපේ හැම වෙලේම මිම්මක් තියෙන්න ඕන. මට ඇටහැකිලි සංඥාව අභිභවා වෙනත් සංඥාවකට ඉඩ දෙන්නේ නැතිව පරිස්සම් කරගන්න. තමන් ඇති කරගත්ත අට්ටික සංඥාව වෙනත් හං සංඥාවකට, හැඩතල සහිත හං සංඥාවකට යට වෙන්න දෙන්නේ නැතුව, යට වුණොත් මේක ප්‍රබල කරනවා, මේක ආය ප්‍රබල කරනවා, ආය ප්‍රබල කරනවා, ප්‍රබල කර කර මේක වර්ධනය කරගෙන මේකේ සිහිය පිහිටුවාගෙන ඉන්න ඕනේ. ඒකයි සතිපට්ඨානය කියලා කියන්නේ. අට්ටික සංඥා පිළිබඳ සිහිය පිහිටුවා ගන්නවා. අන්නේ සිහිය පිහිටුවාගෙන තරකොට තමන්ගේ හිතේ තදින් මේක ග්‍රහණය කරගෙන වාසය කරන කෙනෙක් සම්පූර්ණයෙන් දොර වහලා තියෙන්නේ. කුමන දොරද? අර කැමැති දේවල් වලට තමන්ගේ సంతාණයට ඇතුල් වෙන්න තියෙන දොරටුව වසා දමා ඇත. කැමැති දේවල් වලට ඇතුල් වෙන්න දැන් අලුතෙන් යමක් මේ ශරීරයට ඇතුල් වෙන්නේ නැහැ, මේ හිතට ඇතුල් වෙන්නේ නැහැ කැමති දෙයක් විදිහට. මොකද මේ අට්ටික සංඥාවෙන් දැන් අපි අර සතුටු වීම කියන එක දැන් සිද්ධ වෙන්නේ නැහැ. මනුස්ස ශරීරයක් දැක්කහම දැන් තියෙන්නේ ඇටසැකිල්ලක් නිසාවෙන්, ඇටසැකිල්ලක් පිළිබඳ අවධානය යන හින්දා ඒක පිළිබඳ උපේක්ෂා සහගත කලකිරීම සහගත සිතුවිල්ලක් තමයි ඇති වෙන්නේ. ඉතින් අන්න ඒක ඇති කර ගැනීම කියලා කියන්නේ සංසාරික දෝෂය අනිත් පැත්ත හැරෙව්. අපි සසර දෝෂයක් තිබුණේ අපිට ඒක අනිත් පැත්ත හැරෙව්වා. එතකොට අපි බලා ගන්න ඕනේ කොහොමද දැන් මේකෙන් අපිට සිද්ධ වෙන දේ හොඳට තේරෙන්න ඕන. සම්පූර්ණ ඇට සැකිල්ල පිළිබඳ Tamanට අදහසක් ආවා. ඒකින්ද මොකද උනේ? සංසාරයේ ආපු ශරීර දෙක සතුට වෙන එක මම වෙනස් කරගත්තා. දැන් අලුතෙන් දෙයක් ඇති වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි
තමන්ට උපාදාන වෙච්චේ වගේ අත්තියෙනවා. උපාදාන වෙච්ච රූපවාගේ අත්තියෙනවා, උපාදාන වෙච්ච නැවත දැකීමේ ආසාවෙන් ඉන්න වෙනද වගේ නෙවෙයි. ඒ රූපය දැක්කම නිරායාසයෙන්ම ඇට සැකිලි මතක් වෙනවා. නිරායාසයෙන්ම ඇට සැකිල්ල මතක් වෙනකොට මොකද වෙන්නේ? ඒ රූපය දැක්කම නිරායාසයෙන් ඇට සැකිල්ල මතක් වෙනකොට මොකද වෙන්නේ? ඒ තැනැත්තාට තමන්ට දැනට උපාදානය වෙලා තිබ්බ අය පිළිබඳව තියෙන තණ්හාව චුට්ටක් අඩු වෙනවා. දෘෂ්ටිය අඩු වෙනවා. ඒ පිළිබඳව තියෙන මාන්නය අඩු වෙනවා. තමන්ගේ ඇට සැකිලි සහ අනුන්ගේ ඇට සැකිලි සංසන්දනාත්මකව බැලෙන හින්දා මාන්නයත් අඩු වෙනවා. එතකොට අන්න ඒ තණ්හා දෘෂ්ටි මාන්න වලින් අර සිහිය තියෙන තාක්කල් අනිශ්චිත වාසය කරනවා. එතකොට ඒවා ගැන තිබ්බ අර උපාදාන ශක්තිය ටික 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 අඩු වෙලා යනවා. ටික ටික අඩු වෙනවා. ඒ උපාදානයේ හිමීන් සැරේ චුට්ට 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 අඩු වෙනවා. අන්න ඒ අඩුවීමත් එක්ක අපිට සහනය දැනෙනවා. හොඳටම අර රත්විලි දැවිලි පිච්චිලි ස්වභාවයන් අයින් වෙලා යන හින්දා ලොකු සහනයක් දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ විතරක් නෙවෙයි, මේ විදිහට ඉන්නකොට ටික ටික අඩු අලුතෙන් එන්නෙත් නෑ තියෙන ඒවා අයින් වෙනවා. අලුතෙන් එන්නෙත් නෑ තියෙන ඒවා අයින් වෙනවා. අන්න ඒ කෙනාට ලොකු චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. සාමාන්‍ය ජීවිතයේ උපාදාන ගොඩක් අයින් වෙන හින්දා අන්න ඒ ඒකාග්‍රතාවය ඇති වුණාට පස්සේ කෙනෙකුට දැන් පුළුවන්කම තියෙනවා. එවැනි තත්ත්වයකට පත් වුණාමයි කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා මේ අස්ති පංජරය සහ මේ අස්ති පංජරය හඳුනාගත් සිත දෙකක්. අන්න ඒ විදිහට විටක මේ අස්තීන් පිළිබඳවම තියෙන හැඟීමක් තියෙනවා. විටක ඒ පිළිබඳව විටක මේ අස්ති පංජරය පිළිබඳව හොඳ දැනීමක් තියෙනවා. ඒක දැනිදැනී වාසය කරනවා. එතකොට කයේ සිත තියෙනවා. විටක කයෙන් සම්පූර්ණයෙන් හිත අතමිදිලා අස්ති පංජරය ගැන හැඟීම විතරක් තියෙනවා. විටක ආය මේ හොඳට මේක වර්ධනය කරගත්ත කෙනෙකුට විටක ආයසරයක් සම්පූර්ණයෙන් මේ කය දැනිදැනී වාසය කරනවා. ඒ දැනීමෙනුත් අයින් වෙලා එයාට මනෝ අරමුණක් අස්ති පංජරය පිළිබඳ මනෝ අරමුණක් විතරක් තියෙනවා. විටක නාම කොටසේ විතරයි, විටක නාම රූප දෙකේම ඉන්නවා. විටක නාම කොටසේ විතරයි. ඒ කියන්නේ කය පොඩ්ඩක්වත් දැනෙන්නේ නැතුව යනවා. එතකොට මේ පමණකින් තේරෙන්න පටන් ගන්නවා විටක මේ දෙකම එකට තියෙනවා. විටක එක සම්පූර්ණයෙන් වෙන වෙනවා තියෙනවා. එහෙනම් මෙතන තියෙන්නේ කය සහ සිත කියන්නේ දෙකක්, සිත් පේලිය සහ මේ කය කියලා කියන්නේ දෙකක් කියලා නාම රූප දෙක වෙන් කරගන්න ලොකු අවස්ථාවක් එතනත්තාට එතෙන් එන්නේ. ඒ වගේ අවස්ථාවකදී ඔය ලොකු සමාධියක් ඇති වෙන කාය සංකාර සංසිඳන අවස්ථාවකදී පුළුවන්කමක් තියෙනවා. එතකොට අට්ටික සංඥාවේ හිටිය කෙනාට තමන්ගේ නාම රූප පරිච්ඡේද ඥානය උපද්දවා ගන්න පුළුවන්කම තියෙනවා. නාම රූප පරිච්ඡේදය නිසා දෘෂ්ටි විසුද්ධියක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා අට්ටික සංඥාව හරහා. දැන් නාම රූප පරිච්ඡේද කරපු කෙනාට අට්ටික සංඥාව නැත්තම් අස්ති පද්ධතිය නැත්තම් මේ ශරීරය කියලා කියන මේ අස්ති පද්ධතියත් ඒක හඳුනාගත්ත නාම කොටසක් දෙකක් බව තේරුම් අරගෙන නාම රූප පරිච්ඡේද කරගත්තට පස්සේ අපි කලින් කතා කරලා තියෙන විදිහට මේ නාම රූප වල හේතුව මට මේ අස්ති පංජරය සම්පූර්ණයෙන් දැනෙන විදිහට මට එකතු වෙච්ච හැටි මම දැන් දන්නවා. ඒකින්ද එකතු වෙනවා හේතු වෙනවා කියන එක හොඳට තේරෙනවා. එතකොට සිත් පරම්පරාවේ කාර්ය තේරෙනවා. ඒ වගේම රූපයට හිත යොමු කරපුවා මේක නිබ්බාන්ධව බිඳෙන, නිබ්බාන්ධව කැඩෙන, නිබ්බාන්ධව නැවත නැවත හැදෙන, ඉතාවේගයෙන් කැඩි කැඩි බිඳි බිඳි යන එකක් බව තේරෙනවා. එතකොට ටික 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 මේ නාම රූප වලට මේකටත් හේතුව කෙනෙක්ගේ ඇට සැකිල්ලක් කොට වෙන්න හේතුව, කෙනෙක්ගේ ඇට සැකිල්ලක් දික් වෙන්න හේතුව, මේ විදිහට එක එක්කෙනාට එක එක්කෙනාට මේවා තියෙන වෙනස්කම් වලට හේතුව කර්ම චිත්ත ඍතු ආහාර කියලා කලින් දැනගෙන තියන අය ඉන්නවා. ඉතින් ඒ අනුව එයාලට තේරෙනවා හොඳටම ඇට සැකිල්ලක තියෙන මේ ස්වභාවය මේකයි, මේකෙන් මේකට හේතු මේකයි. ඊළඟට චිත්ත පරම්පරාවට හේතු වෙන අතීත සිතුවිලි වල හේතුවෙන් නාම රූප හේතුවෙන් විඥානය හට ගන්නවා. එහෙනම් මේ සිත් වලට හේතුව අතීත නාම රූප පරම්පරාව. එතකොට ඒ විදිහට මේ සිත්තල සහ කය පිළිබඳව හේතු දක්නා නුවණක් ඇති කරගන්න පුළුවන්. ඒක ඥානයක් බවට පත් වෙනකොට ඒ කියන්නේ ඒ අට්ටික සංඥාව භාවිතා කරලා දැන් මේ ආපු සිහිය පැවතිලා තියෙන ප්‍රමාණයටපත් වුණාම අපි කියනවා පච්චේ පරිග්ගහ ඥානය කියලා. ඉතින් ඒක මුළු ලෝකය පුරාවට සම්මර්සණය වෙනකොට ඒක ලොකු පරාසයක් එක මිටකට ගත්තා වාගේ දැනෙන ගතියට ඒ ඇති කරගත් අවබෝධය ගත්තාම අපි කියනවා සම්මර්සණ ඥානය උපදවා ගත්තා කියලා. ඉතින් ඒකත් එක්ක නවමහා විදර්ශනාවට මේක යොමු කරන්න පුළුවන් උද්‍යව්‍ය ඥානය ආදී අතින් එහාට තියෙන
අපි කලින් සඳහන් කරලා තියෙන නව මහා විදර්ශනාව වර්ධනය කරන්න පුළුවන්. ඉතින් මේක තුලින් අපිට නිවන් මාර්ගය උපද්දවා ගන්න, ආර්ය අෂ්ටාංග මාර්ගය උපද්දවා ගන්න මේ කරපු භාවනාව ඔය විදිහට විදර්ශනාවකට හරව ගන්න පුළුවන්කම තියෙනවා. ළඟම තියෙන දේ අපි ප්‍රයෝජනෙ ගත නැති හැටි බලන්න. එවනම් අට්ටික සංඥාව හරහා අපිට අජ්ජත්තික බාහිර අජ්ජත්තික බාහිර ඒ වගේම සමුදය වය මේ විදිහට ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන අට්ටික සංඥාව හේතුවෙන් සංසාරික දුක්ඛ ස්කන්ධය නැති කරගන්න පුළුවන් මහා අනර්ග වස්තුවක් තමයි අපි තුල තියෙන මේ ඇටසැකිල්ල. ඉතින් බොහෝ දෙනෙකුට එවැනි දෙයක් පිළිබඳ සංඥාවක්වත් ඇති නොකර ගැනීම හේතුවෙන් බොහෝ දෙනෙක් සසර දුවපැන ඇවිදිනවා ළඟම තියෙන දේ ප්‍රයෝජනෙට ගන්න නැතුව. ළඟම තියෙන දේ අපි ප්‍රයෝජනෙට ගත්තා නම් සංසාරික ජීවිතයේ මෙතරම්ම දුවපැන ඇවිදින්න වෙන්නේ නැහැ. ඒකයි අපි කලින්මත් සඳහන් කරන්නේ හුඟක් ප්‍රශ්නවලට ජීවිතයේ ඒ ප්‍රශ්නය තුළම උත්තරය තියෙනවා කියලා. කලබල වෙන්න එපා කියලා. මේ ශරීරය පිළිබඳ තියෙන ප්‍රශ්නේදී මේක ආදර්ශයක් කොට ගන්න ජීවිතයට විදර්ශකෙක් හැමදාම තමන්ගේ ප්‍රශ්නය තුලින් උත්තරය හොයා ගන්නවා. හැබැයි නිවැරදි උත්තරය කොහොමද උත්තරය හොයන්නේ විදර්ශකේ ප්‍රශ්නය තුලින්? එයාට ඒ ප්‍රශ්නේ විනිවිද දකින්න පුළුවන් හැකියාව තියෙනවා. එයා සංසුන් හින්දා. නොසංසුන් වුණොත් මොකුත් කරගන්න බෑ. බොහෝ වෙලාවට මං හැමදාම කියන්නේ ජීවිතය අසාර්ථක වෙනවා. ජීවිතේ සාර්ථක වෙන වාරවල් ගානට වැඩිය ජීවිතේ අසාර්ථක වෙන වාරවල් ගාන හොඳටම වැඩි. ඒ අසාර්ථක වීම තුර කලබල වෙන කෙනාට මුකුත් කරගන්න බෑ. අසාර්ථක වීමම එයාගේ ජීවිතේ විනාශය දක්වා අරගෙන යනවා. හැබැයි අසාර්ථක වුණාට පස්සේ අසාර්ථක වෙච්ච සිද්ධිය දිහා නුවණින් විමසා බලන කෙනෙකුට හොඳටම පුළුවන්කම තියෙනවා. ඒ අසාර්ථක වීම දිහා නුවණින් බලන කෙනෙකුට හොඳටම පුළුවන්කම තියෙනවා සාර්ථකත්වය උපදවා ගන්න. එන්නේ මේ සාර්ථකත්වය කියන්නේ ඒකේ නියම හේතුව දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ළඟම තියෙන උත්තරේ පේන්නේ නැතුව අපි ලත වෙවි ඉන්න. තමන් ළඟමයි හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙන්නේ තමන්ගේ තුලමයි. විදර්ශනා කරන අය, ලෝකයේ විනිවිද දකින අය තමන් ළඟ තියෙන මේ තමන් ළඟ උපදවා ගත හැකි, තමන්ට තේරුම් ගත හැකි මේ නිවැරදි පිළිතුර තමන් තුලින් තේරුම් ගන්නවා. ඉතින් ඒක නිසාවෙන්ම අපි අපේ ජීවිතය ඉතාමත්ම හොඳ මානසික තත්ත්වයක් ජීවිතය තුළ ඇති කරගන්න ඕන, වර්ධනය කරගන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන පසුබිම් අපි සකස් කරගන්න ඕනේ. මොකද විදර්ශනාව කියන්නේ ඒකයි. පැහැදිලි වෙනසක් තමන්ගේ හිතේ ඇති වෙන්න ඕන. අපි කොතන භාවනා කරත් මොනවා කරත් තමන්ගේ වර්ධනයක් වෙලා නැත්නම්, තමන් ලෝකය විනිවිද දකින්නේ නැත්නම්, ඒ විනිවිද දැකීම තුළින් ලෝභ දේශ මෝහ අඩු වෙලා නැත්නම් තාමත් එක තැන නම් ඉන්නේ. මං හිතන්නේ ලොකු ගැටලුකාරී තත්ත්වයක් ඒක. ඒ කියන්නේ මම වර්ධනය වෙන්නේ නැහැ. භාවනා කරන ඇත්තෝ වර්ධනය වෙන්න ඕනේ. වෙනදාට වැඩිය ඇලීම් ගැටීම් අඩු කරගන්න ඕනේ. තමන් යන ගමන ගැන ලොකු ඉවක් තියෙන්න ඕනේ. තමන් යා යුතුව තියෙන ගමන ගැන මං කොයි වගේ කඩයිමකටද යන්නේ කියලා, ඒකේ කොපමණ දුරක් මං ඇවිල්ලා තියෙනවද කියලා අදහසක් තියෙන්න ඕනේ. ඉතින් ඒකින්ද මෙවැනි භාවනා සිද්ධ කරමින් තමන්ගේ මේ තත්ත්වය හොඳින් තේරුම් අරගෙන ඒක නිවැරදි කරගන්න හැම නිමේෂයකම උත්සාහ දරන්න. එහෙම නැතුව නිකම් මම මේ ගොඩක් භාවනා කරලා තියෙනවා කියලා වැඩක් නැහැ. ඒකින්ද කළ හැකි දේ පැහැදිලි. ඒ කළ හැකි මාර්ගය පැහැදිලි. යා හැකි ගමන නිරවුල්. නිරවුල් ගමනක් යන්නට නිරවුල් මාර්ගයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙද්දී එක එක බැඳිවල යන්න අවශ්‍යතාවයක් නැහැ. එක එක පැතිවලට අවතීර්ණ වෙලා ඉන්න අවශ්‍යතාවයක් නැහැ. මේකින්ද ඉතාමත්ම ගෞරවයෙන්, ඉතාමත්ම ආදරයෙන් වැළඳ ගන්න පුළුවන් ධර්මයක් තමයි අපිට ලැබිලා තියෙන මේ ධර්මය. එහෙනම් ඉතාම ගෞරවයෙන් දැනගෙන දැන් මේ පින්නන්තයන්ට ඇත්තන්ට මම පසුගිය වැඩසටහනදීත් මතක් කරා මේ දේ කරොත් මේ දේ වෙනවාද කියලා බලන්න කියලා. මොකද කියන්නේ? හොඳින් කල්පනා කරොත් තේරෙනවද නැද්ද? මේ මම කිව්ව විදිහට වැඩ කරොත් අට්ටික සංඥාව උපදවා ගන්න පුළුවන්මයිද බැයිද කියලා හෙවොත් තමන්ගේ හිත කියයි පුළුවන්මයි කියලා. කරලාද කියන්නේ කියලා හෙවොත් හිත කියයි නෑ, කරලා නෙවෙයි කරන්න පුළුවන් කියලා දන්නවා කියලා. මං කිව්ව හින්දාද අහන්නේ කියලා හෙවොත් තමන්ගේ හිත කියයි නෑ, ඔබ වහන්සේ කිව්ව හින්දා නෙවෙයි අපිට ඒක තේරෙනවා කියලා. ඉතින් එහෙමනම් අපිට ඉතා පැහැදිලිව මේ කාරණාව දන්න හින්දා මේ සඳහා වීරිය වඩන්න පුළුවන්කම තියෙනවා. ඒකින්ද බොහෝම වීරියෙන් කටයුතු කරලා, බොහෝම නුවණින් කටයුතු කරලා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන මමත් උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්නට උතුම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ භාවිතා කරනවා, ඒ අනුව සියලු දුක් ගොයන් කොට උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න.
ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංරක්කං තුසාසනං චිරංරක්කං තුදේශනං චිරංරක්කං තුමං පරන්ති. හොඳයි පින්නත්න අදවසේ ධර්ම දේශනාවේ දායකත් වසයෙන් සඳහන් කළ තියෙන්නේ ප්‍රන්සේ පදිංචි ගාමිණී කුළතුංග මහතා ඇතුළු පවුලේ සිරු දෙනා විසින් කියලයි. දෙදස් විස්සයි එකයි දහනම් වෙන දිනට 14 උපන්දිනය සමරන කුලතුංග කංකානම්ගේ කවිශාන් පුතුණුවන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් ධර්මශ්‍රවණය කරන සියලු දෙනාට නිවන් අවබෝධය පිණිසම හේතු වේවා කියන අදහසින් තමයි මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ. ඉතින් ප්‍රංශයේ පදිංචි වෙලා ඉන්න ඒ ගාමිණී මහත්මයා ඇතුළු ගාමිණී තුලුංග මහතා ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නමින් මේ පරලෝ ගියව සිළුම ඥාතින්ටත් මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුජීවත් වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. ඒ වගේම හැම දිනාටම උතුම් ධර්ම අවබෝධය සඳහා මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණය කරපු සිළු දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට ධර්ම ශ්‍රවණයේ ආනිසංසය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.